විශේෂයෙන්ම කාර්යංශලිය පංචෙන් නොලබා විවිධ ක්‍රමවලින් ලැබෙනට ගිය අය බලනුත් ඒ වගේම කාර්යංශලිය පංච ලබාගෙන ගොස් නැවත වුන් යාවත් කාලෙ නොකරයි සඳහත් මේ අවස්ථාව ලබා දෙන කාර්යංශය තීරණය කරා ඔක්තෝබර් මාස 4 වන දින සිටයි අනුමැතිය අපි ලබා දුන කෙසේ නමුත් ඔක්තෝබර් 8 සිට මාස 3ක කාලයක් මේ සහන කාලය ලබා දීලා තිනවා ඒ අනුව ඕනිම ශ්‍රී ලාංකිකයෙකුට කාර්යංශලිය පදිංචිය ලබාගෙන නොමැති නම් හෝ කල්ලිකුත් වෙලා තිනවන තානාපති කාර්යයෙන් දැන් පැමිණෙන්න පුළුවන්. එසේ ඒමේදී ඔවුන් අනිවාර්යයෙන්ම වළංගු වීසා බලපත්‍රය, ඒ වගේම වළංගු ගමන් බලපත්‍රය මේ දෙක රැගෙන ආ යුතුයි. ඒ වගේම තමන්ගේ හාම්පුතා විසින් ලබා දෙන කොන්ත්‍රාත්තුව, රැකියා ගිවිසුම ද රැගෙන ආ යුතුයි. එසේ නොමැතිනම් ඔවුන්ට හැකියාවක් තියෙනවා තානාපති කාර්යයෙන් ලබා දෙන ස්වයං ප්‍රකාශයක්, අපි කියන self declaration එකක්. මේක ලබා දෙන්න තමන් සේවා කරන ස්ථානය පිළිබඳ තොරතුරු ආදිය. ඒ අනුව ඔවුන්ට ලබා ගැනීමේ හැකියාව තියෙන කාර්යංශලිය පදිංචිය. මෙමගින් අප බලාපොරොත්තු වෙනවා එරට සිටින ශ්‍රී ලාංකිකයන් නීත්‍යානුකූල භාවයට පත් කර ගැනීම සඳහා විශේෂයෙන් කාර්යංශයේ දත් පද්ධතිය ඇතුළත් කර ගැනීම. ඒ වගේම හදිසි අවස්ථාවකදී ඔවුන්ව සම්බන්ධයෙන් කෙසේ ක්‍රියාකල්පිත යන්න සම්බන්ධයෙන් ඔවුන්ගේ තොරතුරු අපි ළඟ තිබීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම කාර්යංශයෙන් ලබා දෙන ප්‍රතිලාභ ඔවුන්ට හිමි වෙනවා ඔවුන් නීත්‍යානුකූල කාර්යංශය ලියාපදිංචි ලබාගත් පසු.